COVID-19 නව කොරෝනා වෛරසය විවිධ ආයතන විවිධ පුද්ගලයන් විසින් නොයෙකුත් අත්දැක බැලීම් සිදු කර ලබනවා. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් අවසාන බලාපොරොත්තුව තමයි කොරෝනා මැඩලීම. එහෙම නැත්නම් COVID-19 මැඩලීම. ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය ජාතික ඩිජිටල් සේවා සපයන්නා වශයෙන් මොකද්ද මේ කොරෝනා මැඩලීම සඳහා සිදු කර ලබන ඩිජිටල් මෙහෙයුම? ඒ සම්බන්ධයෙන් අපත් සමග අදහස් දැක්වීමට එකතු වෙනවා ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ විධායක ප්‍රධාන විධායක නිලධාරී කිත්ති පෙරේරා මහතා. ඔබතුමන්ට සුබ උදෑසනක්. සුබ උදෑසනක් දුෂාන්. පසුගිය දිනක අපි දැක්කා විශේෂ පුවතක් සියලුම රෝහල් එකට එකතු කරමින් ඩිජිටල් ලින්ක් එකක් ඩිජිටල් සම්බන්ධතාවයක් ගොඩනගන බව. මොකද්ද මේ කතාව? ඔව් ඇත්ත වශයෙන්ම ඔබ දන්නවා මේ මේ විශේෂයෙන්ම මේ ව්‍යසනකාරී අවස්ථාව තුළ රටේ ජාතික ආයතනයක් විදිහට ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය ක්‍රියාත්මක වුණේ කොහොමද කියන කාරණය සහ මේ වන විටත් ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියන කාරණය මම හිතන්නේ අපේ පාරිභෝගිකයින් ඔවුන්ගේ අත්දැකීම් තුලින්ම බොහෝ දුරට මේ වන විටත් අවබෝධ කරගෙන තියෙනවා. ඉතින් ඇත්ත වශයෙන්ම ඔබ දන්නවා ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය විශේෂයෙන්ම අපේ ජාලය අපි පවත්වාගෙන යන්නේ ප්‍රධාන වශයෙන්ම අපේ තියෙන ඔබ දන්නවා අපි වයර් ලයින් ටෙක්නොලොජිස් දෙකක් පාවිච්චි කරනවා. එකක් තමයි අපි අපි විශේෂයෙන් අපි කියන්නේ රැහැන් සහිත දුරකථන කියලා. අපි ඇත්තටම රැහැන් සහිත දුරකථන වලින් සමන්විත ජාලයක් තමයි අපි පවත්වාගෙන යන්නේ. එහිදී අපි මුල අවදියේ සිටම භාවිතා කරපු කොප තාක්ෂණය ඔස්සේ ඒ පවත්වාගෙන යන රැහැන් සම්බන්ධතාවය සහ නවතම ෆයිබර් තාක්ෂණය ඔස්සේ විශේෂයෙන්ම අධිවේගී අන්තර්ජාල පහසුකම් ලබා දීමට අපගේ ප්‍රධාන වශයෙන්ම පාරිභෝගිකයන්ට අවශ්‍ය පහසුකම් ලබා දෙන්න ෆයිබර් තාක්ෂණය ඔස්සේ දැන් අපි ඉතාමත් යහුසුලු ක්‍රියාත්මක වෙනවා. අපිත් එක්ක මෙතුවක් කල් හිටපු ඒ සියලුම පාරිභෝගිකයන් හට ඒ ෆයිබර් තාක්ෂණය ඔස්සේ අන්තර්ජාලයට පිවිසීමේ අවස්ථාව ඉදිරි නොබෝ දින කාලයක් තුළ අපි ලබා දෙන්න සියලුම ග්‍රාහකින්ට අපි ඒ සඳහා වැඩි කාලයක් ගත කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. වසරක කමාරක් වගේ ඇතුළත දැනට සිටින සියලු මේ කොප පාරිභෝගිකයින් හට අන්තර්ජාල පහසුකම් ඉදිරි ලබා දෙන්න. මේකේ තියෙන වැදගත්කම මොකක්ද දුෂාන්? ඇත්තටම ඔබ දන්නවා මේ වගේ විසරණකාරී තත්ත්වයක් තුළ රටේ ජනතාව ඇත්ත වශයෙන්ම නිවෙස් වලට වෙලා ඔවුන්ගේ සම්බන්ධතාවය අනිකුත් හිතමිතුරන් සමග තමන් සේවය කරන ආයතනයට සම්බන්ධ අනිකුත් ආයතනත් සමග. ඔව් again ඔබ දැන් ඔය විශේෂයෙන්ම සඳහන් කරන්නේ work from home කියන concept එකද කොහොමද ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය ලබා දෙන දායකත්වය. නමුත් අපි කිත්ති පෙරේරා මහතා අපි මේ ප්‍රශ්නෙට පැමිණෙමු. මට දැවෙන ප්‍රධානම ප්‍රශ්නය ඇවිල්ලා කොහොමද මේ රෝහල් එකට එකතු කරමින් මේ ඩිජිටල් ලින්ක් එක හදන්නේ කියන එක. ඔව් ඇත්ත වශයෙන්ම රෝහල් ඔබ දන්නවා අපි මීට වසර කීපයකට ඉස්සෙල්ලා පටන් ගත්ත රාජ්‍ය ජාල ව්‍යාපෘතිය. රාජ්‍ය ජාල ව්‍යාපෘතිය වශයෙන් රාජ්‍ය ජාල ව්‍යාපෘතිය යටතේ විශේෂයෙන්ම අපි රාජ්‍ය ආයතන 862ක් ෆයිබර් තාක්ෂණය ඔස්සේ අධිවේගී ජාලයකින් අපි සම්බන්ධ කරා. ඒක තමයි ඇත්තටම රාජ්‍ය ජාලයේ කුඳු නාරටිය. ඒ කියන්නේ රාජ්‍ය ජාලය සෙන්ට්‍රලයිස් කරා කියලාද ඔබ කියන්නේ? රාජ්‍ය ජාලයේ රාජ්‍ය ආයතන ප්‍රධාන පෙළේ රාජ්‍ය ආයතන සියල්ලක්ම ෆයිබර් තාක්ෂණයේ ඔස්සේ ඒ ජාලයකට සම්බන්ධ කරලා ඔවුන්ගේ සේවාවන් රාජ්‍ය ඔබ දන්නවා අපි ගවර්න්මන්ට් ක්ලවුඩ් කියලා කියන්නේ ගවර්න්මන්ට් ක්ලවුඩ් එක අපේ SLT National Data Center එකේ හොස් කරලා තියෙන ඇප්ලිකේෂන්ස් ඇක්සස් කරන්න පුළුවන් විදිහට කිසිඳු මේ අවහිරයකින් තොරව ඒ සේවා ලබා ගන්න පුළුවන් විදිහට රාජ්‍ය ජාලය අපි විශේෂයෙන්ම රාජ්‍ය ආයතන 862කට අපි පුළුල් කරනු ලැබුවා. නමුත් මෙතනදී වෙච්ච දෙයක් තමයි අපිට රෝහල් ටික මේ රාජ්‍ය ජාලයට ඒ වෙලාවේදී සම්බන්ධ කරගන්න හැකියාවක් ලැබුණේ නැහැ. ඒ ඇත්ත වශයෙන්ම සැලැස්මේ තිබුණත්. ඉතින් දැන් මේ වෙලාවේදී අපිට තදින් දැනුණා දුෂාන ඇත්ත වශයෙන්ම අපි කල්පනා කරන දෙයක් තමයි මේ වගේ විසනකාරී අවස්ථාවකදී විශේෂයෙන්ම මේ 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 ජාලයට රෝහල් සම්බන්ධ වෙලා හිටියා නම් ඔබ දන්නවා සෞඛ්‍යංශය ඉතාමත් වගකීමෙන් ඉතාමත් විශිෂ්ට සේවයක් ඉෂ්ට කරන වෙලාවේදී විශේෂයෙන්ම අපේ වෛද්‍යවරුන්ට රෝහල් කාර්යමණ්ඩලයට යම්කිසි රෝගියෙක් නිවස තුළ යම්කිසි රෝග ලක්ෂණ පෙන්නනවා නම් ඔහුව වීඩියෝ දුරකථනයක් ඔස්සේ සම්බන්ධ කරගෙන
රෝගය විනිශ්චය කරන්න හැකියාව ලැබෙනවා. ඒ හරහා විශේෂ පහසුවක් සහ අස්වැසිල්ලක් ලැබෙනවා. විශේෂයෙන්ම අපි වගේ අද ලෝකයේ තාක්ෂණයෙන් දියුණු රටවල් දිහා බැලුවාම අද තාක්ෂණය බොහෝ දුරට උපයෝගී කරගන්නවා. ඉතින් මේ ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ අපි හැමතිස්සෙම උත්සුක වෙන්නේ තාක්ෂණය කොහොමද මේ මෙහෙයුමට උපකාර කරගන්නේ කියන කාරණය. ඒ කියන්නේ දැන් මේ පුවත ඇවිල්ලා තවමත් මේ සංකල්පමය වශයෙන් තිබෙන පුවතක්ද නැත්නම් ක්‍රියාවට නැංවෙන්නවාද බොහොම මෑතනයි. අත්ත වශයෙන්ම මේ වන විට සාකච්ඡා පවත්වමින් යනවා ක්‍රියාවට නැංවන්න ඉතා ඉක්මනින්. මොකද හේතුව රාජ්‍ය දැන් විශේෂයෙන් රාජ්‍ය රෝහල් බොහොමයක් සම්බන්ධ කරලා තියෙනවා ජාලයට. නමුත් එය සම්බන්ධ කරලා තියෙන්නේ අන්තර්ජාල පහසුකම් ලබා දෙන්න පමණයි. නමුත් මේක රාජ්‍ය ජාලයට අපි 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 කියන්නේ එක සෙන්ට්‍රල් ප්ලැට්ෆෝම් එකක් හරහා අවශ්‍ය සේවාවන් සපයන්න පුළුවන් ආකාරයට මේක සකස් කළ නැහැ. ඉතින් ඒකයි මම කිව්වේ මේක අර රාජ්‍ය ජාල ව්‍යාපෘතිය වගේම රෝහල් සියලුම රටේ තියෙන රෝහල් අපිට මේ වෙන විට ලැබිලා තියෙනවා රෝහල් යම්කිසි ප්‍රමාණයක්. ඒ රෝහල් ප්‍රමාණය ජාලයකට සම්බන්ධ කරලා ඒ අවශ්‍ය මූලික සේවා ජාලය ඔස්සේ සපයමින් රෝහල් කාර්යමණ්ඩලයට අවශ්‍ය වෛද්‍යවරු හෙදහෙදියන් විශේෂඥ වෛද්‍යවරු ඒ වගේම ඔයගොල්ලෝ ඔබ දන්නවා පර්යේෂණාගාර රිසර්ච් සෙන්ටර්ස් ඒ වගේම ගෙදර ඉන්න අපේ පුරවැසියවත් මේ ජාලය ඔස්සේ අපේ වෛද්‍යවරයාට ඔහුගේ රෝහලේ සිට එහෙම නැත්නම් නිවසින්දන් මේ ජාලය තුල ස්ථාපිත කරන සේවාවන් ඔස්සේ සම්බන්ධ කරගෙන ඒ රෝග විනිශ්චය මූලික වශයෙන් සිද්ධ කරන්න පුළුවන් නම් මම හිතනවා ඒක තමයි වැදගත්ම දේ. ඒත් එක්කම අපිට ක්‍රමවේදයක් තියෙන්න ඕනේ ඒ රෝගියාගේ විස්තර ඔහුගේ නම ගම ලිපිණය ඔහුගේ රෝග ලක්ෂණ මේ සියල්ල පරිගණකගත කරලා ඒක ඉතාමත් සූක්ෂම සකසුරුවන්ම පවත්වාගෙන ගිහිල්ලා අවශ්‍ය වේලාවකදී නැවතත් ඒක භාවිතා කරන්න පුළුවන් විදිහට සකස් කරන එක. ඉතින් ඒකත් අපි දීප්තිප්‍රේර මහතා සාමාන්‍ය ජනතාවට තේරෙන විදිහට මේක සදාහන් කරොත් එහෙම දැන් මට තේරුම් ගිය විදිහට උදාහරණයක් ලෙස කොළඹ ජාතික රෝහලේ සිටින වෛද්‍ය මණ්ඩලයකට පුළුවන් IDH රෝහලට සම්බන්ධ වෙන්නත් ඒත් සමගම ඈත පිටිසර උදාහරණයක් ලෙස මඩකලපුව හරි තිස්සමහරාම හරි ඒ ප්‍රදේශයේ තිබෙන යම් කිසි රෝහලකට හෝ එහි සිටින රෝගියෙකුට ඍජුව මේ ඩිජිටල් තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වීමේ හැකියාව මේ ජාලය සමග ගොඩනගෙනවා. අනිවාර්යයෙන් දැන් ඔබ දන්නවා ඇත්ත වශයෙන්ම අද වෙන විටත් දැන් අපි මේ කතා කරන අපි දෙන කතා කරන මේ ජාලය ටෙලිකොම් ආයතනය හඳුන්වා දීපු තාක්ෂණ ක්‍රමවේදයක්. මේ වගේම අපිට ඒ ජාලය හරියට ස්ථාපිත කළොත් මෙවැනි අපි කියන මේවා ඇත්තටම ජාලය තුළ ස්ථාපිත කරන සේවාවන් මෙවැනි සේවාවන් විශේෂයෙන්ම සෞඛ්‍ය අංශය ඉලක්ක කරගෙන ඒ වෛද්‍යවරුන්ට අවශ්‍ය ඔබ දන්නවා රෝගයක් විනිශ්චය කරගැනීමේදී රෝග ලක්ෂණ හඳුනගන්න ඒ වීඩියෝ ඉමේජස් වල රෙසලූෂන් එක එහෙම නැත්නම් අපි කියනවා ඒකේ අර ඒ කියන්නේ පැහැදිලි බව ඉතාමත් වැදගත්. ඉතින් එවැනි තාක්ෂණ ක්‍රමෝපායන් බොහෝමයක් තියෙනවා ඒවා සේවාවන් ලෙස මේ ජාලය තුළ ස්ථාපිත කරලා ඒ අවශ්‍ය කාර්යමණ්ඩලයට ඒවා පාවිච්චි කරන්න පුළුවන් අවශ්‍ය පහසුකම් ලබා දෙන්න ඕන. එතකොට ඇත්ත වශයෙන්ම බොහෝ විට අපිට හැකියාවක් ලැබෙනවා මේ රෝගය තවදුරටත් තාක්ෂණය පාවිච්චි කරලා මේ අපේ වෛද්‍යවරුන්ට අපේ රෝහල් කාර්යමණ්ඩලයට ඒ අවශ්‍ය කාර්ය මේ මේ ඊට වඩා පහසුවෙන් කරගෙන යාමට විශේෂයෙන්ම මේ රෝගීන් සමග අපි කියනවා ෆිසිකලි කන්ටැක්ට් වෙන්නේ නැතුව එතකොට රෝගේ වැළඳීමේ අවස්ථාව රෝගේ පැතිරීමේ අවස්ථාව සෞඛ්‍ය මණ්ඩලයට රෝගේ පැතිරියාමේ අවධානමත් අපිට අඩු කරන්න පුළුවන් මේ වගේ ක්‍රමෝපායන් පාවිච්චි කරලා. හොඳයි කීර්තිපරණ මහතා දැනගන්න කැමති දැන් මේ මධ්‍යගත සැලසුමක් මේක සෙන්ට්‍රලයිස් සිස්ටම් එකකට යනකොට මේ සියලු රෝගීන්ගේ රෝග ලක්ෂණ ඔවුන්ගේ විස්තර සියල්ලක්ම ගබඩා කර තබන එක් ස්ථානයක් තිබෙනවා. ඒ ස්ථානයට ප්‍රතිබෙන්නේ ශ්‍රී ලංකා ටෙලිකොම් යටතේද නැත්නම් ඒ රෝහල් පද්ධතියින් යටතේද? නැහැ, ඇත්ත වශයෙන්ම මේක ඒ රෝහල් වෙන වෙනම ස්ථාපිත කරන්න ගියොත් මේක සාර්ථක වෙන්නේ නැහැ. ඒක නිසා තමයි විශේෂයෙන්ම මේ වෙන විට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඒ ප්‍රධාන නිලධාරි මහත්වරුත් එක්ක අපි සාකච්ඡා කරගෙන යන්නේ ලෝකේ රටවල් වල අපි කියනවා මේක සෙන්ට්‍රලයිස් සිස්ටම් එකක් සෙන්ට්‍රලයිස් ඩේටාබේස් එකක් පේෂන්ට්ස් ලාගේ විස්තර තියෙන. අපි ඕනම වෙලාවක පේෂන්ට් කෙනෙක් මම අද කොළඹ රෝහලින් ප්‍රතිකාර ගන්න පුළුවන් සම්බන්ධ වෙලා මම ඊළඟට හෙට යාපනයට ගිහලා යාපනයෙන් සම්බන්ධ වුණොත් ඒ යාපනයේ ඉන්න වෛද්‍යවරයාට
මම කොළඹ රෝහලෙන් ගත්ත ප්‍රතිකාර මොනවද මම එදා කතා කරපු විස්තර මොනවද මට වෛද්‍යවරයා දුන්න උපදෙස් මොනවද බෙහෙත් මොනවද මේ සියලු දේ ක්ෂණයකින් ලබා ගන්න හැකියාව තියෙන්න ඕනේ. ඒක ඒක ඉතා වැදගත් අපි වගේ රටකට මේ වගේ ව්‍යසනකාරී අවස්ථාවක මේ තත්ත්වෙන් එළියට එන්න ඒ අවශ්‍ය දත්තවල ඒ අවශ්‍ය මේ ඉන්ෆෝමේෂන් වල අවේලබිලිටි එක ඒක 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 ඕනම වෛද්‍යවරයෙකුට ඕනම කෙනෙකුට ක්ෂණිකව ඒවා අවේලබල් වෙන්න ඕනේ. එතකොට තමයි මේ රෝග විනිශ්චය සාර්ථකව කරගෙන යන්න පුළුවන් වෙන්නේ. එතකොට දැන් මේ ජාලයක් සමග ඒ කියන්නේ ජාලය ආරම්භ කරන දිනේ සිට ඉදිරියට හමු වෙන රෝගීන්ගේ විස්තර පමණද? නමුත් මේ වන විටත් මේ රෝහල් වල සේවය ලබාගත්තු ප්‍රතිකාර ලබාගත්තු රෝගීන්ගේ විස්තරත් මේ ජාලයට ඇතුළත් කිරීම සිදු කරනවාද? අතරසියෙම මේක තමයි ඩිජිටල් කරනේ ප්‍රධානම දේ. අපි ඉදිරියට හමු වෙන රෝගීන් අනිවාර්යයෙන්ම ඒ සඳහා යොමු වෙනවා. නමුත් දැනටත් අපි කියනවා ඔවුන්ගේ විස්තර දත්ත ගත කරලා තියෙනවා නම් අපිට ඒ දත්ත ඒ අවශ්‍ය ෆෝමැට්ස් වලට දාලා අපිට ඒවා පරිගණකගත කරන්න පුළුවන්. ඒක මං හිතන්නේ අවශ්‍යයි අඩුම ගානේ. අපි මේ COVID-19 ආසාදිත සහ සමීපලා ගිය කට්ටියගේ දත්ත ටික අවම වශයෙන් අපි පවත්වාගෙන යන්න ඕනේ. මං හිතන්නේ විශේෂයෙන්ම අපි මේ COVID-19 සමග කරන මේ සටනේදී කියන කාරණය තමයි මම විශ්වාස කරන්නේ. ආරම්භයේදී මෙය රාජ්‍ය රෝහල් සහ රාජ්‍ය ආයතන වලට පමණක් සීමා වුණත් අනාගතයේදී මතු දිනයකදී පෞද්ගලික රෝහල් සහ පෞද්ගලික ආයතන මේ සඳහා සම්බන්ධ කර ගැනීමේ සැලසුමක් තිබෙනවද? ඒක අනිවාර්යයි. අනිවාර්යයි. මොකද අපි දන්නවා රටක ව්‍යසනකාරී අවස්ථාවකදී රාජ්‍ය ආයතන වලට පමණක් සමහර වෙලාවට මේකට මුහුණ දෙන්න යම් යම් අවහිරතා තියෙන පුළුවන්. මොකද රෝගියෙක් දන්නේ නැහැ ඔහුට තියෙන රෝග ලක්ෂණත් එක්ක ඔහු රාජ්‍ය රෝහලකටද යා යුතුද පෞද්ගලික රෝහලකට යා යුතුද කියලා. විශේෂයෙන්ම පසුගිය දිනයකදී අපි සාකච්ඡා පැවැත්තුවා සියලුම පෞද්ගලික රෝහල්වල ප්‍රධානීන් සමග ඔව් නිතාමත් සතුටින් කියන්න කැමැත්ත පළ කරා මෙවැනි සිස්ටම් එකක් තියෙනවා නම් ඔවුන් කිසිම ප්‍රශ්නයකින් තොරව ඒකට සම්බන්ධ වෙලා ඒ දත්ත ඔවුන්ගේ රෝහල්වල තියෙන දත්තත් ඔවුන්ගේ රෝහල්වල මේ වෙන විටත් මේ තාක්කල් ආව විශේෂයෙන්ම රෝගීන්ගේ ඒ ඒ සියලු දත්ත උන් සතුව තියෙනවා. ඒවා හිටන් මේ ජාතික ජාලයත් එක්ක ජාතික පද්ධතියත් එක්ක හුවමාරු කරගෙන රටේ ජාතික විසනකාරී අවස්ථාවට රාජ්‍ය අංශයත් එක්ක එකතු වෙලා මේ කටයුත්තට අවශ්‍ය සහයෝගය දෙන්න උන් සියලු දෙනාම මං හිතන්නේ එදා එකඟ වුණා. ඒක විශාල විශාල දෙයක් ඇත්තටම. අපි රටක් විදියට සෑම අංශයක්ම එකතු වෙලා එක කණ්ඩායමක් විදියට වැඩ කළොත් තමයි අත වශයෙන්ම මේක ජයග්‍රහණය කරන්න පුළුවන්. අපි ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය තාක්ෂණය පැත්තෙන් ජාලය පැත්තෙන් ඒ වගේම දත්ත මධ්‍යස්ථාන පැත්තෙන් අපි ක්ලවුඩ් තාක්ෂණය පැත්තෙන් මේ අවශ්‍ය සිස්ටම්ස් ඇප්ලිකේෂන්ස් ටික ඒ ආයතනත් එක්ක එකතු වෙලා ඩිවලප් කරලා ඒව ස්ථාපනය කළා මේ ජාතික ජාලය ඔස්සේ ඒ අංශවලට ඒ අවශ්‍ය දත්ත ක්ෂණයකින් ලබා දෙන එක තමයි අත්ත වශයෙන්ම අපේ වගකීම වෙන්නේ. හොඳයි. ඔබ ආරම්භයේදී සිදු කරන ලැබූ පැහැදිලි කිරීමට මාව නැවතත් පැමිණෙනවා නම් ඇත්තටම මගේ ගෙදරට පැමිණෙන ඒ අන්තර්ජාල සම්බන්ධතාවය හෝ data connection එක මට පැමිණෙන්නේ කොපද ෆයිබර්ද කියන එක මට ඇත්තටම අදාළ වෙන්නේ නැහැ. මට අදාළ වෙන්නේ ඉතාමත් වැඩි වේගයෙන් මට අවශ්‍ය කරන ඒ data speed එක අඩුම ගානකට හොඳම quality එකකින් ලැබීම. ඒ සඳහා ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය ලබාගෙන තිබෙන පියවරන් මොනවාද? අත වශයෙන්ම ඔබ දන්නවා පහුගිය කාලේ පුරාවට මේ COVID-19 මේ ව්‍යසනකාරී තත්ත්වෙට මුහුණ දීපු දවසේ ඉඳලා අපි ජාතික ආයතනයක් විදිහට ඉතාමත් වගකීමෙන් අපේ රටේ අපේ පුරවැසියන්ට අපේ ශිෂ්‍යයින්ට අපේ දරුවන්ට ඒ වගේම අපේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයින්ට මේ සියලු දෙනාටම අවශ්‍ය පහසුකම් ගෙදර ඉඳන් වැඩ කරන්න අපි කියනවා ඒගොල්ලන්ගේ ඒ ප්ලට්ෆෝම්ස් හෝස්ට් කරලා තියෙන තැන් අපි කියනවා වයිට් ලිස්ට් කරනවා කියලා. වයිට් ලිස්ට් කරනවා කියන්නේ ඒ දත්ත ඇක්සස් කරනකොට ඔවුන්ට ඩේටා වලට ගිවීමක් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒක සම්පූර්ණයෙන්ම ඔවුන්ට ලැබෙන්නේ නොමිලේ. දැන් ඔබ දන්නවා අපි පහුගිය දවස්වල මේ WhatsApp Messenger වගේ සර්විසස් අපි සම්පූර්ණයෙන්ම ඩේටා ගාස්තු වලින් තොරව නිදහස් කරා. අන්න ඒ වගේ මේ ජාතික පද්ධතීන් වලට සම්බන්ධ වෙනකොට ඔවුන් නිවසේ සිටියත් අපි ඇත්ත වශයෙන්ම ජාතික ආයතනයක් විදියට ඒ දත්ත ගාස්තු වලින් නිදහස් කරන්න අපි ප්‍රතිපත්තියක් විදියට තීරණය කළා තියෙනවා. විශේෂයෙන්ම මෙවැනි ව්‍යසනකාරී තත්ත්වයක් තුළ. මොකද අපි ජාතික පද්ධතියකට ඒක ඒක නැෂනල්
ඉනිෂියේටිව් එකක්. එතකොට මොකද්ද මේ දත්ත ගාස්තු වලින් නිදහස් කරන්නේ මොකද්ද කවුද? අපි ටෙලිකෝම් ආයතනයේ උදාහරණයක් විදිහට ඔබට තියෙනවා නම් ෆයිබර් තාක්ෂණයේ ඔස්සේ අපි සපයලා බ්‍රෝඩ්බෑන්ඩ් සම්බන්ධතාවයක්. ඔබ 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 යම් කිසි ආකාරයකින් වෛද්‍යවරයෙක් සමග එහෙම නැත්නම් රෝහලේ ඒ දත්ත පද්ධතියත් එක්ක සම්බන්ධ වෙන වෙලාවදී ඔබ ඒ වැය කරන පාවිච්චි කරන දත්ත වලට ගාස්තුවක් අය කරන්නේ නැහැ. එය නිදහස් වෙනවා. මම උදාහරණයක් ඒ කියන්නේ දැන් ඔය ජාල පද්ධතිය ක්‍රියාව නැංගුවට පස්සේ මේ අවස්ථාවේ එහෙම එකක් නැහැ නේ. ඔව් ක්‍රියාවට නැංගුවට පස්සේ මේ අවස්ථාවේදී තියෙනවා අනිකුත් සර්විසස් වලට ඒ පසුකම ලබා දීලා නමුත් ඉදිරියේදී මේ රෝහල් ආශ්‍රිතව ස්ථාපිත කරන යන මේ පද්ධතියත් අපි ඒකට එකතු කරනවා. එයත් අපි ගාස්තු වලින් නිදහස් කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. විශේෂයෙන්ම නැත්නම් මොකද උදාහරණයක් විදිහට මේ වීඩියෝ කොන්ෆරන්සින් කරනකොට වීඩියෝ ඉමේජස් හරහා රෝග විනිශ්චය කරනකොට ඔබ දන්නවා දත්ත වැය වෙන ප්‍රමාණය ඊට විශාලයි. ඉතින් මම හිතන්නේ නැහැ ඒ ඒ ඒ බර අපි අපේ රටේ ජනතාවට පැටවිය යුතුයි කියලා මේ වෙන ව්‍යවසනකාරී අවස්ථාවක් තුල. හොඳයි නැවතත් මා කැමැති ඔබගේ අවධානය යොමු කරන්න දැන් වර්ක් ෆ්‍රොම් හෝම් කියන කන්සෙප්ට් එකේදී ඔබ තෝරාගත් පාර්ශ්වයන් සිටිනවා දැන් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයෝ ඒත් සමගම අනිකුත් අත්‍යවශ්‍ය සේවාවන් ලබා දෙන පුද්ගලයන්ට මේ අවස්ථාවේදී නිකුත් ප්‍රායෝගික ගැටලු තිබෙනවා තමන් වැඩ කරන ස්ථානයට පැමිණීමේ ඔවුන්ට ලබා දෙන ශ්‍රී ලංකා ටෙලිකොම් සහනය කුමක්ද? ඔව් ඇත්ත වශයෙන්ම අපි මේ වෙන විටත් ඒ ඒ ඒ සඳහා අවශ්‍ය කටයුතු කරලා තියෙනවා. අපි ඒ පිළිබඳව ඒ අදාළ පාරිභෝගිකයින්ට දැනුම් දීමුකුත් කරලා තියෙනවා. මම උදාහරණයක් කියන්නම්. දැන් උදාහරණයක් විදිහට මම සුළුහා මධ්‍ය පරිපාලන අංශයේ නියෝජනය කරන පාරිභෝගිකයෙක් නම් මගේ ඒ තියෙන සුළු ව්‍යාපාරයේ මේ වෙන විට වසා දමලා තියෙන්නේ. එතන මට එතනට දීලා තියෙන ඒ බ්‍රෝඩ්බෑන්ඩ් සම්බන්ධතාවය පාවිච්චි වෙන්නේ නැහැ. නමුත් මට පුළුවන් මට එහි හිමිකරු විදියට මට ඒ බ්‍රෝඩ්බෑන්ඩ් ජාලයට ලබා දීලා තියෙන ඒ දත්ත ප්‍රමාණය ප්‍රදානය කරන්න මගේ ඒ සුළු ආයතනයේ සේවය කරන අනෙකුත් සේවක මහත්වරුන්ට ප්‍රදානය කළා ඒ දත්ත අපතේ යන්නේ නැතුව නිවෙස්වල සිට ඔවුන්ට ඒක පාවිච්චි කරලා ඒ අවශ්‍ය සහභාගීත්වය ලබා ගන්න පුළුවන් ආයතනයේ පවත්වාගෙන යාම සඳහා බිඳ වැටීමකින් තොරව. ඉතින් එවැනි කාරණා අපි විශේෂයෙන්ම සැලකිලි දරන තියෙනවා. ඒ වගේම යම් කිසි සහන අවශ්‍ය තැන්වලදී අපි යම් කිසි සහන විශේෂයෙන්ම ඔබ දන්නවා ඔවුන්ට මුදල් මූල්‍යමය ප්‍රශ්න තියෙනවා. ඉතින් අපි ඒ සඳහා යම් කිසි කාලයක් ලබා දෙනවා අපි ඒ ඒ අවශ්‍ය ගිවිම් සිදු කරන්න ග්‍රේස් පීරියඩ් එකක් ලබා දෙනවා. ඉතින් ඒ වගේම අපි බලනවා ඔවුන්ට වෙනත් නිවසේ සිට වැඩ කරන්න අවශ්‍ය විශේෂිත වූ සංනිවේදන පහසුකම් සහ විසඳුම් අවශ්‍ය නම් ඒ වටත් අපි යම් කිසි සහනදායි විදිහට අපි ඔවුන්ට ඒ අවශ්‍යතාවයන් සකසලා දෙන්න ක්‍රියාත්මක වෙලා තියෙනවා. දැනටත් ක්‍රියාත්මක වෙනවා. ඉතින් එවැනි පාරිභෝගිකයින්ට සම්බන්ධ කරගන්න පුළුවන් ඔවුන්ගේ අපේ ආයතනයත් එක්ක සම්බන්ධ වෙන ඒ නියෝජිත මහත්මයා හෝ මහත්මියත් එක්ක ඔවුන් පැහැදිලි කරයි කොහොමද ඔවුන්ට මෙවැනි තත්ත්වයක් තුළ ඔවුන්ගේ ව්‍යාපාරයේ ඒ සේවාවන් යම් කිසි දුරකට හෝ පවත්වාගෙන යාමට ඔවුන්ට අවශ්‍ය නම් සන්නිවේදනය ඒ සඳහා කොහොමද ප්‍රති විශේෂයෙන්ම ප්‍රයෝජනයක් වශයෙන් ප්‍රයෝජනය කරන්නේ ප්‍රයෝජනයක් විදිහට ගන්නේ කොහොමද කියන කාරණය. ඒ කියන්නේ ඔබ කියන්නේ කේස් බයි කේස් අපිට පුළුවන් ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයට අපගේ ප්‍රශ්න ඉදිරිපත් කරමින් ඒ ප්‍රශ්න වලට විසඳුමක් ලබා ගන්න. අනිවාර්යයෙන් අපි ඒ සඳහා ක්‍රියාත්මක වෙනවා. මොකද මේ වෙලාවේදී අපි තීරණ ගන්න ඕනේ රටේ ජනතාව මුහුණ දීලා තියෙන අවධානය වගේම ව්‍යාපාරික ප්‍රජාව බරපතල ප්‍රශ්නයකට මුහුණ දීලා තියෙනවා. අපි දන්නවා ඔවුන්ට ඔවුන්ගේ වැඩ කරන සේවක මහත්ම මහත්මීන්ගේ වැටුප් ගෙවන්න අපි දන්නවා මේ අපි අපි ආයතනයක් විදිහට අපි මේ විදිහට මුහුණ දෙනකොට අපිට හිතා ගන්න පුළුවන් රටේ සුළුහා මධ්‍ය පරිමාණ අංශයේ විශේෂයෙන්ම කොයි වගේ බැරෑරුම් තත්ත්වයක ඉන්නවා කියන කාරණේ. ඉතින් ඒක අපි ආයතනයක් විදිහට අවබෝධ කරගෙන ජාතික ආයතනයක් විදිහට අවබෝධ කරගෙන අපි උත්සාහ කරනවා අපිට කරන්න පුළුවන් උපරිමේ ඕ මෙනි මේ වෙලාවේදී කරන්න.
අපි දැක්කා පසුගිය දවස්වල Facebook එකේ එහෙම නොයෙකුත් සංගම් ඇති වෙනවා තවත් ආයතන වලට විරුද්ධව නැගී සිටිමුයි කියලා. අපි බලාපොරොත්තු වෙනවා ඒ වගේ පාරිභෝගික සංගම් ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයට විරුද්ධව ඉදිරියට පැමිණෙන්නේ නැතයි කියා, විශේෂයෙන්ම ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය ලබා දෙන සේවාවන් මේ ආකාරයෙන්ම හරි ආකාරයෙන්ම ඉදිරියට කරගෙන යයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඔය අතවශ්‍යම ප්‍රධානම දේ තමයි අපි අපි තීරුම් ගන්න ඕනේ රටේ ජනතාවට මෙවැනි අවස්ථාවක අවශ්‍ය දේ කුමක්ද කියන කාරණය. ඔබ දන්නවා විශේෂයෙන්ම ගෙදර ඉන්නකොට ඔවුනට මේ සම්බන්ධතාවය අඛණ්ඩව පවත්වාගෙන යෑම තමයි ප්‍රධානම දේ. ඔබ දන්නවා ගෙදර මෙතුවක්කල් රැකියාවට ගිහිල්ලා තවත් උත්සව අවස්ථාවලට සහභාගී වෙච්ච ජනතාව එක පාරටම පැය 24 පුරා දින ගණන් මාස ගණන් එක දිගට ගෙදර ඉන්නකොට මේ අන්තර්ජාල පහසුකම අත්‍යවශ්‍යම කාරණාවක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් ඒක අපි තේරුම් ගන්න ඕනේ. අපි ජාතික ආයතනයක් විදිහට ඒක තේරුම් අරගෙන තිනවා. ඉතින් මම හිතන්නේ අපි මේ දක්වා ඉතාමත් සාර්ථක වෙලා තිනවා. අපිට ඇත්ත වශයෙන්ම ඔබ කිව්වා වගේ අපිට අපේ ආයතන විරුද්ධව අපි දැක්කේ නැහැ එවැනි සංගම් සහ එවැනි සාමූහිකව විරෝධයක් පළ කරන අවස්ථාවක්. මොකද ඒකට හේතුව අපේ පාරිභෝගිකයන්ට අවශ්‍ය ඒ මූලික පහසුකම් අපි අඛණ්ඩව ලබා දෙන්න සමත් වෙලා තියෙන නිසා ඇත්ත වශයෙන්ම මේ විශාල ජයග්‍රහණයක් විදිහට අපි දකිනවා ජාතික ආයතනයක් විදිහට. මම හිතන්නේ අපේ රටේ ජනතාවත් එය ඉතා හොඳින් හඳුනගෙන තියෙනවා. ඉතින් ඉදිරියේදී අපි බලාපොරොත්තු වෙන ඔවුන් අපිත් එක්ක අපි ආයතනයත් එක්ක දිගටම ඉඳී කියලා නුදුරු කාලයේදී ඉතාම නුදුරු කාලයේදී අපි තවත් සහනදායි සේවාවන් රැසක් ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. මොකද මේ COVID-19 සමග ජීවත් වෙන්න පුළුවන් වටපිටාවක් අපි හදන්න ඕනේ. ඉතින් සන්නිවේදනය මෙහි ප්‍රධානම අංගයක්. ඉතින් සන්නිවේදනය කොහොමද අපේ ජීවිතයේ ප්‍රධාන භූමිකාවක් කරගෙන අපේ එදිනෙදා අවශ්‍ය ශීල රාජකාරිය අඛණ්ඩව කරගෙන යන්න අවශ්‍ය පසුබිම හදන වගකීම තමයි අපිට තියෙන්නේ. ඉතින් ඉතාමත් නුදුරු කාලයේදී තවත් සේවාවන් බොහොමයක් ඔබට විශේෂයෙන් ඔබ මෙතුවක්කල් බලාපොරොත්තු වෙච්ච සේවාවන් ලැබෙයි කියලා මට ඉතාම සතුටින් දැනුම් දෙන්න පුළුවන්. බොහොමත්ම ස්තුතියි ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ ප්‍රධාන විදහාගිලධාරී කිත්ති පෙරේරා මහතා මේ අවස්ථාවේදී ඔබ සහ ඔබගේ කාර්ය මණ්ඩලය කොරෝනා නව කොරෝනා වෛරසය මැඩලීමට මේ ගෙන ඉදිරියට ගෙන යන ඩිජිටල් මෙහෙයුමත් ඒත් සමගම සමස්ත ශ්‍රී ලංකාවම ලෝකයක් සමග සම්බන්ධතාවය ඇති කරමින් පවත්වාගෙන යන මේ සන්නිවේදන ජාලය මේ ආකාරයෙන් ඉතාමත් කාර්යශූර ලෙස ඉදිරියට ගෑමට හැකියාව තවත් වැඩි වැඩියෙන් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ අවස්ථාවේදී ශ්‍රී ලංකා ටෙලිකොම් ලින්ක්ඩ් ප්ලැට්ෆෝම් එක හරහා අපත් සමග සම්බන්ධ වීම වෙනුවෙන් ඔබතුමාට අපගේ ප්‍රණාමය. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි දිශාන්. බොහොම ස්තුතියි.